මගේ ජීවිතයේ මේ විපක්ෂ නායක කාර්යාලයේ දේශපාලන වශයෙන් මෙවැනි මාධ්‍ය හමුවකට එක් වෙන පළවෙනි අවස්ථාව. විශේෂයෙන්ම ඡන්ද බලය නොතිබුණු ශිෂ්‍ය ජීවිතයේ ඉඳලා අඛණ්ඩව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලනය කළ මම අද මේ පියවර ගත්තේ පක්ෂයෙන් මට අසාධාරණයක් වුණු නිසා නෙවෙයි. පක්ෂයෙන් කිසිම මදපුංචිකමක් සිදු වුණු නිසා නෙවෙයි. නායකත්වයෙන් කිසිම ගැටලුවක් ප්‍රශ්නයක් ඇති වුණු නිසා නෙවෙයි. අද රටේ ඉටු කළ යුතු කාර්යභාරය පිළිබඳ දැනුමක් අවබෝධයක් තිබුණු නිසා අපි කල්පනා කළා 2024 ආරම්භයේදී මේ වැඩපිළිවෙලට හොඳ ප්‍රවේශයක් දෙන්නට හොඳ අඩිතාලමක් දමන්නට සියලු එකට එකතු වෙන්න පුළුවන් අදහස් දරන අය පොදු අරමුණක් වෙනුවෙන් එකට එකතු විය යුතුයි කියලා. මේ යුගයේදී පවතින මේ දුර්දාන්ත පාලන ක්‍රමය වෙනස් කරලා ජනතාවාදී පාලනයක් මේ මාතෘ භූමිය තුළ ඇති කරන්නට ඉදිරියේ කොමන මැතිවරණය ආවත් ජනාධිපතිවරණය වේවා පාර්ලිමේන්තු මහමැතිවරණය වේවා ඒ සියල්ලදී අපි ජනතාව දිනවිය යුතුයි. අන්නේ අරමුණු කරගෙන අද අපට වඩාත්ම සමීප වන්න පුළුවන් වැඩිම ජන බලවේගයක් තිබෙන ප්‍රබල දේශපාලන ප්‍රවාහයකයි අපි එකට එකතු විය යුතුයි. අන්නේ අරමුණු කරගෙන තමයි අද මේ සමගි බලවේගයත් එක්ක මේ පොදු වැඩපිළිවෙලට අපි එකතු වෙනවා. ඒ නිසා අපේ ඒකායන අරමුණ බලාපොරොත්තුව පැතුම මේ රටේ පොදු ජනතාවට අද මේ ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙලට වඩා වෙනස් වුණු වැඩපිළිවෙලක් අපි ඉදිරිපත් කරන්න ඕනේ. මේ ආණ්ඩුවට අද ණය ගන්නවත් බදු අය කරනවත් හැරුණු විට වෙන කිසිම ආර්ථික ගැටලු වලට විසඳුමක් ඇත්තේ නැහැ. අප ණයනේ ආර්ථිකයේ පිළිබඳ අබමල් රේණුවක අවධානයක් මේ ආණ්ඩුව යොමු කරන්නේ නැහැ. ණය ගෙවන්නේ තවත් ණය ගනිමින් මේ රට ආර්ථික අගාධයකට ගෙන යන තත්ත්වයේ තමයි අද සිදුවෙමින් පවතින්නේ. එවැනි අවස්ථාවක අපි දකින්නේ විශේෂයෙන්ම විපක්ෂ අපට එකට එකතු වෙන්න පුළුවන් ජනතා ශක්තිය තිබෙන ජනතාවගේ බලාපොරොත්තුවක් තිබෙන ඉදිරි මැතිවරණ ජයග්‍රහණය කළ හැකි ප්‍රතාපවත් ජනතා නායකත්වයක් පවතින අපේ සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයේ තුල ඒ වැඩපිළිවෙලට එකට එකතු වීම යුගයේ අවශ්‍යතාවයක් සහ ජාතියේ කාර්යභාරයක් හැටියට අපි දකිනවා. ඒ නිසාද අලුත් අවුරුද්දේ මේ අපි ආරම්භ කරපු වැඩපිළිවෙල ජයග්‍රහණයේ මෙපිටහ අතරමඟ කුමන හේතුවක් නිසාවත් නතර නොකරන බව සපත කරමින් කොයිතරම් ගැටළු ප්‍රශ්න තිබුණත් සමාජ ආචාර ධර්මයක් හැටියට අපි කවුරුත් රටේ සියලු දෙනාට සුබ නව වසරක් සඳහා සුබපත. ඔබතුමා මේ පක්ෂ සමවයත් සමාජිකත්වයද ගත්තේ? අද දවසේ විශේෂයෙන්ම අම්බලන්ගොඩ ආසනේ ප්‍රධාන සංවිධායක ධුරයා ඒ වගේම පක්ෂ සමාජිකත්වය ඇතුළත්. තව මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඔබතුමා සමග මේ විදිහට එන්න තව කඩයමක් ඉන්නවද? එතන මම හිතන්නේ රටේ පවතින දේශපාලන තත්ත්වය පිළිබඳ හොඳින් පේනවා නම් ඇස් දෙක පේනවා නම් කන් වලට ඇහෙනවා නම් ජනතා හඬ ශ්‍රී ලංකා නිදහස් පක්ෂතා විශාල පිරිසක් මේ වැඩපිළිවෙලට එකට එකතු වෙයි කියන එකයි මම සාධාරණ විශ්වාසයක්. ඒ කියන්නේ ඔබතුමා කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මේ තියෙන මේ අර්බුදයට විසඳුම් නැහැ කියලාද? අර්බුදයට විසඳුම් වලට වඩා පවතින්නේ විශේෂයෙන්ම මේ පවතින පාලන තන්ත්‍රයේ වෙනස් කරලීම සඳහා අවශ්‍ය ජනතා ශක්තිය සහයෝගයක් පැවතීම අතිශයින් වැදගත් වෙනවා. අන්නේ ජනතා බලය ශක්තිය තියෙන ප්‍රතාපවත් ජනතා නායකත්වය වර්තමාන යුගයේ සජිත් ප්‍රේමදාස් මැතිතුමා බවයි අපි දකිනවා. ඔබතුමා විපක්ෂ නායකවරයා සමග සාකච්ඡා කර මම හිතන්නේ අද පෙරවරුයි. මැතිවරණය ගැන කතා කරනකොට ජනාධිපතිවරයාද බලාපොරොත්තු වෙනද නැත්නම් මහා මැතිවරණයකයි කියලා දේ තුමා කියන්නේ? එතනෝ මෙහෙමයි. රටේ පවතින නීතිය අනුව ලබන සැප්තැම්බර්වලින් පස්සේ මේ රටේ ජනාධිපතිවරණය පැවැත්විය යුතු වෙනවා. ඊට කලින් අවශ්‍ය නම් ජනාධිපතිවරයාට ඕනම අවස්ථාවක පාර්ලිමේන්තු මහමැතිවරණය පවත්වන්නට පුළුවන්කම තිබෙනවා. ඉතින් අපි දකිනකොට සියලු එයා සම්බන්ධ තුරුම්පු තියෙන්නේ ජනාධිපතිවරයාට. ඒතුවා ඉතින් කුමන තුරුම්පු ඉස්සෙල්ලා ගහයිද කියන එක අපිට කියන්න බෑ. පවත්වන්නේ කුමන මැතිවරණයක් වුවත් ඒ සියලු මැතිවරණවලට සාර්ථකව මුහුණ දීලා මේ දුර්දාන්ත
ජනතාව විරෝධී පාලන තන්ත්‍රය වෙනස් කිරීම සඳහා අපි එක පෙළට එකට හිටගෙන කටයුතු කරමු. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපතිව අපේක්ෂකෙක් ඉදිරිපත් කරලා තිබුණාද? මේ දක්වාම පක්ෂයේ වෙලී තීන්දුවක් අරගෙන නැහැ. එවැනි සාකච්ඡා යනවා වැද්ද. නමුත් එම නිල වශයෙන් මේ දක්වා මම මේ කතා කරන මොහොත දක්වා නිල වශයෙන් එම අපේක්ෂකෙක් නම් කරලා. ජයසිරි ජයසිරි මහත්තයා දැන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා කියනවා. ශක්තිමත් පක්ෂයක් කියලා කියනවා. එතකොට මේ ඔබතුමා ඇයි මෙච්චර හදිසි වුණේ දාලේ? නෑ මෙහෙමයි. මේක මේ විශේෂයෙන්ම මම කවුරුත් සමග සාකච්ඡා කරලා කදපු තීන්දුවක් නෙමෙයි. මම දීර්ඝ කාලයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අඛණ්ඩව දේශපාලනය කරපු කෙනෙක් හැටියට මගේ හෘද සාක්ෂිය අනුව මම කල්පනා කරලා බැලුවා මාත් එක්ක සමීපව වැඩ කරන පිරිස් ඉදිරිපත් කරපු අදහස් තියත් කල්පනා කරලා ගත්ත තීන්දුවක්. ඒ නිසා සමහර විට පුජ්‍යලානුබද්ධ සාධක අනුව එකිනෙකා වෙනස් මත අදහස් දරනවා ඇති. නමුත් මා දරන මතය වන්නේ අපි එකට එකතු වෙන්නට තියෙන බාහිර ගැටලු ප්‍රශ්න ගැන කතා නොකර එකට එකතු වෙ හැකි කාරණා ගැන කල්පනා කරලා බලලා අපි එකට එකතු වෙන්නට ඕනේ. ඒ කියන්නේ මේ ශක්තිමත් පෙරමුණක් හදන්න මේ අඩිතාලමද ඔබතුමා මේ දාන්නේ? ඔය එතනදී විශේෂයෙන් අපි ඒකයි කිව්වේ මේක එවැනි පෙරමුණක් වෙනුවෙන් හොඳ ආරම්භයක් ප්‍රවේශයක් අඩිතාලම. එක පක්ෂයක් නෙමෙයි පක්ෂ ගණනාවක් එක්ක අහු කරන්නේ. ඒතකොට එක්සත් ජාතික පක්ෂය එක්ක අහු කරන්නේ, පොදු පෙරමුණ එක්ක අහු කරන්නේ. මේවා සම්බන්ධීකරණ වෙන්නේ ඉදිරියේ. අනිවාර්යයෙන් මෙහෙමයි දෙයි. අර මම එක එකුවේ එවැනි ශක්තිමත් පෙරමුණක් බිහි කරලීම යුගී අවශ්‍යතාවයක් සහ ජාතියේ කාර්යභාරයක් කියලා එතනදී. මොකද විවිධ පක්ෂවල විවිධ ප්‍රතිපත්ති තියෙනවා, විවිධ සංකල්ප තිබෙනවා, වෙනම නායකයෝ, වෙනම පක්ෂවල වර්ණ ලකුණු මේ සියල්ල තියෙනවා. හැබැයි සමහර විට පොදු අරමුණක් වෙනුවෙන් අපට එකට එකතු වෙන්න බැරි කමක් නැහැ. අන්නේ එකට එකතු වෙන්න පුළුවන් සියලු දෙනා එකට එකතු වෙ යුතුයි මේ කාර්යවිශ්ලේෂණය. දැන් අද ඉඳලා ඉන්ධන මිල සංශෝධනය වෙලා වැඩි වෙලා ජනතාව නම් කියන්නේ මේක සුභවෘද්ධක් නෙමෙයි අසුභවෘද්ධක් කියන්නේ මේ තත්ත්වයට පත් වීම ගැන. එතකොට දැන් මහ බැංකු අධිපතිවරයා නම් කියනවා කවුරු ආවත් කරන්න බෑ, කවුරු ආවත් මේ වැට් එක අයින් කරන්න බෑ, රාජ්‍ය ආදායම් වැඩි කරන එක අඩු කරගන්න බෑ. කොහොමද ඔබතුමන්ලා මේ ගැන මේ ඉදිරියේදී දේශපාලන වශයෙන් ඔබතුමන්ලා කොහොමද මේ මැතිවරණ වේදිකාවේ ජනතාවට පොරොන්දු වෙන්නේ රට කරන්න පුළුවන් කියන්නේ? ඔය දැන් රජයේ කරවන හිතක් හිටින්නේ පාර්ලිමේන්තුවේ කතානායකතුමාට දකුණු පසින් වාඩි වෙලා ඉන්න උදවියට පමණයි මේ රට කරන්න පුළුවන් කියලා. හැබැයි අපි පැහැදිලිව කියනවා අර වම් පසේ ඉන්න උදවියගේ අතරුණුත් බොහෝ දෙනෙක් ඒ පිළිබඳව හොඳ දැනුමක්, අවබෝධයක්, අත්දැකීමක්, පළපුරුද්දක් තියෙනයි සිටිනවා. ඒ නිසා කවුරු හරි හිතනවා නම් ඒ පැත්තේ උදවියට විතරයි කියලා. නමුත් අපට පැහැදිලි වැඩ පිළිවෙලක් තුළ රටේ ප්‍රශ්න වලට යම් සාධනීය විසඳුමක් දෙන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ ජනතාව කියන අසුභවාදී අවුරුද්ද සුභවාදී කරන්නද ඔබතුමන්ලා දැන් උත්සාහ කරන්නේ කියලා? අපි හැබැයි මේමයයි ඒක ක්ෂණිකින් මොහොතකින් අපි කළ හැකි කියන්නේ නැහැ. මොකද දීර්ඝ කාලයක් වැරදි විදියට ගියපු වැඩපිළිවෙල, වැරදි කළමනාකරණයක් තුලින් ආපු තත්වයන් සහ රටේ ජාතික ධනය අපි කවුරුත් බලාපොරොත්තු නොවුණු ආකාරයෙන් මංකොල්ල කාලා මේ රටේ ධන සම්පත් විනාශ කරපු දෙයක් එක විට ආපස්සට හැරවන්න පුළුවන් කියලා අපි කියන්නේ නැහැ. හැබැයි අපේ පාලන තන්ත්‍රයක් තුළ අපි හැකියතාක් ඉක්මනින් ඒ සියලු බස් ගැටලු වලට යම් සාධනීය විසඳුමක් ලබා දෙන්නට අවශ්‍ය ආරම්භය අපි පටන් ගන්නවා. දැන් ඔබතුමා කියන වැරදි කල්පනාකාරීත්වයක් කලින් තිබුණයි කියලා. ඒ කල්පනාකාරීත්වය තුළ ඔබතුමා ඉඳලා තියෙනවා නේද? ඔව් දැන් මෙතෙන්දී ඇත්තටම මම දීර්ඝ කාලයක් නියෝජනය කරේ බලස් ස්වභාව. නමුත් පොදුවේ යම් ජයග්‍රහණ ලැබුවා නම් ඒකේ ඓතිහාසිකම කියනවා වගේම සිද්ධ වෙච්ච වැරදි අනුපාඩු වලට යම් බමණකින් ඍජුව සම්බන්ධ නොවුනත් යම් වගකීමක් තිබෙන බව මා පිළිගන්නවා. හැබැයි ඉතින් සමහර යුග තිබුණා පක්ෂ තුල සහ පාලන තත්ත්ව තුල ප්‍රජාතන්ත්‍රවාදී චර ක්‍රියාත්මක වුණේ නැහැ. අර සිද්ධාන්තයක් කියනවා කියාපියව ජය වේවා ගහපියව අප්පුඩි කියලා. එවැනි යුගත් මේ රටේ තිබුණා සමහර පාලකයන් යටතේ. දැන් ඉවරදි කර ගන්න බැරුණොත් මේ පාලනේත් ඒ වගේ කියාපු ජයවා කියලා කිව්වොත් එහෙම ඔබතුමාට එකක් කියන්න විදිහ. මෙහෙමයි ඉතින් අපි ඉතිහාසයේ හැමදාම වුණු වැරදි අද දවසෙත් හෙට දවසෙත් වෙයි කියලා අපි උපකල්පනය කළ යුතු නැහැ. අපි මොකද ඉතිහාසයෙන් පාඩම් ඉගෙන වර්තමානයේ ඒ අනුව කටයුතු කරලා අනාගතයේ සැලසුම් කරගත යුතු. ඒ නිසා වරක් සිදු වුණු වරද හෙට දවසේ සිදු නොවන්නට අපි කටයුතු කළ යුතු වෙනවා.
yang paman lagi, meyati melati ini gapul prasna valet, itu malah ada dakpana karya itu nidah sese passe, balai itu aku siluan lu, kriyatma kudu silu desu paran, paksa, wagai itu lah, itu malah ada, ini wagai ini kotahak aniwa arif pebe.